මහා රාවණ රජු පමණක් නොවේ එතුමන්ගේ ඥාතීන්ගෙනුත් මේ රටට සිද්ධ වුණු සේවය අතිවිශාලයි. මහා රාවණ පරපුර මේ මහ පොළවත් කියන්නේ දෙකක් නෙවේ එකක්මයි. අදටත් අපි හුස්ම ගන්නේ ඔවුන් අපට ඉතිරි කළ සුන්දර පරිසරය නිසායි. ඒත් අද පරම්පරා මතු පරපුරක් ගැන නොසිතීම ඉතාම දුර්භාග්‍යයක්. පරිසරයේ ව්‍යාප්ත කිරීම වෙනුවට තියෙන පරිසරයත් විනාශ කරන පුදුම ජීවීන් පිරිසක් බවට අද වෙනකොට අපි පත් වෙලා. ගහට වැලට ආදරය කරන මිනිසුන් සිටින ලෝකයක් මොන තරම් සුන්දරද. මහා රාවණ රජු සෝබාධාමත් එක්ක මුහු වෙලා හිටි තරම ගැන එතුමන්ගේ වෛද්‍ය ඥානය ගැන සාකච්ඡා කළා දැනගන්න පුළුවන්. හෙළ වෙදකමට අවශ්‍ය ශාක ඖෂධ වගා කිරීමට වෙනම ඖෂධ වගා ගම්මාන පවා ඉදි කරලා තිබුණා. ඒ වෙනුවෙන්ම බිහිවුණු පිරිසක් පාරම්පරිකව ඖෂධ ශාක වගාව හා ඒවා සුරක්ෂිත කරන්න හිටියා. එදා වගා කළ ඖෂධ ශාක අද වෙනකොට මේ මහ පොළොවේවත් ඉතිරි නොවි විනාශ වෙලා ගියේ. අසනීප වලට විතරක් නෙවෙයි ඖෂධ අවශ්‍ය වෙන්නේ. ඖෂධ වලින් ලෙඩ රෝග සුවපත් කිරීම කියන්නේ එක දෙයක් විතරයි. ඖෂධ වලින් නොකළ හැකි දෙයක් නැති තරම් මහා රාවණ යුගයේ තිබුණු ඥානයත් එක්ක යලිත් සමාජය පණ ගැන්වුණත් ඒක මොනතරම් අපූර්ව වේවිද. මහා රාවණ රජුට ඖෂධ පිළිබඳව ඥානය ලබා දුන්නේ පුලස්ති ඍෂිතුමන් විසින්. වෙදකම ඍෂි ඥානය මුහු වෙලා තමයි මහ පොළොවට විශ්වයෙන් ලැබුණේ. මහා රාවණ රජුට මේ ඥානය පුලස්ති ඍෂිතුමන් විසින් කුඩා කාලේ ඉඳන්ම ලබා දුන්නා. රාවණ රජු කුමාර අවදී ඉඳන්ම හැදී වැඩුණේ පුලස්ති ඍෂිතුමනුත් එක්කයි. ඒ නිසාම පුලස්ති ඍෂිතුමන්ගෙන් රාවණ කුමරට ලැබුණු දැනුම මෙපමණයි කියන්න බෑ. පුලස්ති ඍෂිතුමන් රට පුරා ස්වස්තික නමින් රෝහල් පරිශ්‍ර නිර්මාණය කළා. මුළු රටේම මිනිසුන්ට රෝගාබාධවලදී ස්වස්තිකවල ඉඳන් සුවපත් කිරීමේ මෙහෙයුම් සිදු කළා. ඒ සියල්ල කළේ ඍෂි පරපුරකින් සාමාන්‍ය රටවැසියාට ඉටුවෙන්න අවශ්‍ය යුතුකමක් හැටියට. පුලස්ති ඍෂිතුමන් රාවණ කුමරට වැඩි ඇල්මක් දැක්වේ එතුමන් රාවණ කුමරුගේ අනාගතය පිළිබඳව දැන සිටි නිසායි. ඒ නිසා විශේෂ අවස්ථාවලදී ඖෂධ ශාක පිළිබඳව සොයා බැලීමේ චාරිකාවලදී එතුමන් රාවණ කුමරුන්ව එක්කගෙන ගිහින් ඒ පිළිබඳව කියලා දුන්නා. ඒවයින් ගන්න පුළුවන් ප්‍රයෝජන ගැන පුලස්ති ඍෂිතුමන් කියලා දුන්නු සීමාවෙන් එහා බොහෝ දේ තනිවම රාවණ කුමරු අත්දැක බැලීම් කළා. පුලස්ති ඍෂිතුමන් නොහිටින්න මේ රටේ හෙළ වෙදකම කියලා දෙයක් නොතිබෙන්නත් ඉඩ තිබුණා. විශේෂිත ඖෂධීය ශාක වැඩි වශයෙන් වගා කළ ප්‍රදේශයක් තමයි දණ්ඩකාරණ්‍ය. දණ්ඩකාරණ්‍යයේ ඉතා දුර්ලභ විශිෂ්ට ගණයේ ඖෂධීය ශාක වගා කරලා තිබුණා. දණ්ඩකාරණ්‍යයේ රිටිගල උණවටුන ආදී ප්‍රදේශත් පුලස්තිපුරේ රාවණ ඇල් ආදී ප්‍රදේශත් ඖෂධ වගා කළ විශේෂ ප්‍රදේශ. මේ ඖෂධ වලින් එකලගත් ප්‍රයෝජන ප්‍රමාණාත්මකව ඉතා ඉහළාගයක් ගන්නවා. ආයුධ බලගැන්වීම සඳහාත් විශේෂිත ප්‍රතිමා බලගැන්වීම සඳහාත් විවිධ සංයෝග සෑදීම සඳහාත් මේ ඖෂධ භාවිත කිරීම සුලභවම සිද්ධ වුණා. මේ එක් එක් ප්‍රදේශ විශේෂිත ඖෂධ ඥානයක් තිබුණු අයට බාර කරලා තිබුණා. රාවණ ඇල්ල ඖෂධ උයන බහර කරලා තිබුණේ අමරට පුලතිසි පුරේ සියල්ල විශේෂයෙන්ම පුලස්ති ඍෂිතුමන්ගේ අධීක්ෂණය යටතේ සිද්ධ වුණා. දණ්ඩකාරණ්‍ය බාරකලේ සුපර්ණකා දේවියට මහා රාවණ රජුගේ එකම නැගණිය වුණු සුපර්ණකා දේවිය ඖෂධ ඥානය, සටන් ශිල්පය, නර්තනය ආදිය ප්‍රගුණ කරලා තිබුණා. ඇයට ඒ නිසයි දණ්ඩකාරණ්‍ය පාලනය බාර කළේ. ඇය තමන්ගේ මව් භූමිය නොවුනත් දණ්ඩකාරණ්‍ය කටයුතු ඉතා හොඳින් සිදු කළා.
මහා රාවණ රජුගේ නැගණිය වුණු සුපර්ණකා දේවිය දණ්ඩකාරණ්‍ය ආරක්ෂා කළේ තමන්ගේ පන්න තරමටම හැංගීමෙන්. ඇය ඖෂධ වගා කිරීම සිදු කළේ පුලස්ති ඍෂිතුමන්ගේ අධීක්ෂණය ඇතුවයි. වගා කිරීමට සහ රැක බලා ගැනීමට බොහෝ පිරිස් සේවයේ යොදවා තිබුණා. විවිධ ස්වරූපයන්ගේ අය මේ සඳහා යොමු කළේ මහා රාවණ රජුගේ අනුදැනුම ඇතුවයි. මේ විදිහට පාලනය කරමින් නිද්දි තමයි රාම සහ සීතා ලක්ෂ්මණත් එක්ක දණ්ඩකාරණ්‍යට ආවේ. ප්‍රශ්න ඇති වුණේ එතනදී. මොකද මේ ප්‍රදේශයේ ඖෂධ වගා කළ ඉතාම රහසිගත ක්‍රමවේදයකටයි. ඒ රහස් කිසි කෙනෙක් දැනගත යුතු දේවල් නොවන නිසා එහෙම කළේ. රාම සහ සීතා ලක්ෂ්මණත් එක්ක කිසිවෙකුගේ අවසරයක් නැතුවයි දණ්ඩකාරණ්‍යට ආවේ. ඔවුන් ඖෂධ වගා කළ භූමියේ එක් කොටසක් පිළිසකර කරලා තමයි නිවස ඉදි කළේ. ඒ සඳහාත් බොහෝ ඖෂධීය ශාක විනාශ කළා. එතන තමයි ගැටුම ඇති වුණේ. අනවසරයෙන් දණ්ඩකාරණ්‍යට ඇතුළු වෙලා සියල්ල විනාශ කරන මේ අමුත්තෝ කවුද කියලා සුපර්ණකා දැන හිටියේ නැහැ. ඇය ඔවුන්ගේ මේ පිළිබඳව ප්‍රශ්න කළා. සුපර්ණකා රාමගෙන් දණ්ඩකාරණ්‍යට අවසරයකින් තොරව එන්න හේතුවත් මේ විනාශකාරී හැසිරීම් වලට හේතුත් විමසුවා. ඒ හේතුන් වෙනුවට රාම කළේ ඝෝරනාඩු කිරීමයි. මේ දේශයේ රජු මගේ පියාවන නිසා මට මේ රටේ ඕනම තැනක සිටිය හැකි බව ඔහු කියා සිටියා. නමුත් රාම දැනගෙන හිටියේ නෑ දණ්ඩකාරණ්‍ය මහා රාවණ රජුට අයිති බව. මේ කතාබහ කිසිම තේරුමක් නැතුව දුරදිග ගියා. රාම තමන්ගේ පරම්පරා විස්තරයක්, සුපර්ණකා තමන්ගේ පරම්පරා විස්තරයක් කියමින් උදම්මනන්න වුණා. ඒ අතර තමයි රාම සහ ලක්ෂ්මණ ඇයට පහර දෙන්න උත්සාහ කළේ. නමුත් ඇය ක්ෂණිකවම තමන් සතු ප්‍රබල අසිපත අතට ගත්තා. මොහොතකට රාම ලක්ෂ්මණ පසුබැස්සා. ඔවුන් සුපර්ණකාට නොසෑහෙන පරිදි නින්දා කළා. ඇගේ රූපශ්‍රීය හැල්ුවට ලක් කළා. කාන්තාවකට දැරිය නොහැකි තරමේ අසාධාරණ කතා කියමින් ඇව සිනහවට ලක් කරන්න උත්සාහ කළා. එවිටයි ඇය මහා රාවණයෙන් සොයා එසැනින්ම ලංකාපුරයට ආවේ. නමුත් සමාජගත කළේ මොකද්ද? ඇය රාමට සහ ලක්ෂ්මණට පෙමින් බැඳුරු බවත්, ඔවුන් නීට අකමැති වීම හේතුවෙන් ඇගේ කන් දෙක සහ නාසය කපා දැමූ බවත් ඉතිහාසකරුවා අපට කියලා දුන්නා. ඒක සත්‍යයක් නෙවෙයි. මහා රාවණා පරපුරේ අයට ඉතිහාසයේ විසින් සිදු කළ අසාධාරණයයි. මේ විදිහට මහා රාවණා වැඩසටහනින් නිවැරදි කරමින් ඉන්නේ. අපි හෙට රාත්‍රී 7යි එකට මුණ ගැහිමු. මීට සහස්‍රමුඛ රාවණ. රාවණා.